And now, live at 10:30. Hi everyone, Gewunu Dawasa Desa, Helena Puat Asa. Live at 10:30 Samagin, Adat Obata Atta Kiyana Mama, Harindra Jayalal. Mama, Thilini Pereira, Api Adat Mulinma Balamu Sirasthala. Tawat Samanya Pela Vibhaga Vanchawak Heliwei. Palat Palana Mathivarane, Tawat Nama Yojana Kihipayak Pratikshepa Wei. Giranduru Kotte Pradesheta Malu Essak Ædahæli. Watte hæmatæma eken tanakollet ekka malu bulu laksha gaanak wage hitiya. Siripa Vandana Karuwanta Polisien Avavadayak. Rate neetiyak tibiyedi kalaa neetiyak kriyaatmaka karanna kohinma idak næ. Eth paatale vitin vita hisa osawamin soodanam wanne rate neetiyata erihiwa yamin tamanta ona epade siddha karanna. ඒ විදිහට රටට මහත් විනයක් වූ පාතාලයේ වනසන සහ මඩින මෙහෙයුම STF එක සිද්ධ කරන ආකාරය පිළිබඳ තවත් උදාහරණයක් ඊයේ සියසින් දැක බලා ගැනීම අවස්ථාව සර්ණ වාහිනී ප්‍රවෘත්ති අංශයට ලැබුණා. මීගමු දාගොන්න ප්‍රදේශයේ අදාළියම විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ මෙහෙයුමක් ආරම්භ කළා. ඒ විශේෂ කාර්ය බලකායේ අනුදෙන් නිලධාරී MR ලතීෆ් මහතාගේ උපදෙස් පරිදි එහිදී දාගුන්න ප්‍රදේශයේ පිහිටි මෙම නිවස පරීක්ෂාවට ලක් කළේ එහි අපරාධකරුවෙකු රැඳී සිටින බවට ලද තොරතුරුකට අනුවයි. ඉන්පසු එම සෙබළුන් තවත් නිවසක් පරීක්ෂාවට ලක් කළා. ඉන්පසුව ඔවුන් ප්‍රදේශයේ පිහිටි තවත් ස්ථානයක් පරීක්ෂාවට ලක් කිරීමටයි එමසානින් පිටත්ව ගියේ. මෙම මෙහෙයුමේදී කාන්තාවක් ඇතුළු නව දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඔවුන් සන්තකයේ තිබී පිස්තෝලයක්, ජීව අත්බොම්බයක්, කඩු තුනක්, T-56 වර්ගයේ උණ්ඩ තුගයක් හා මද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වූ බවයි විශේෂ කාර්ය බලකායේ සඳහන් කළේ. අත්අඩංගුවටගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකයේ වෙත යොමු කර තිබෙනවා. මේ දවස්වල රටේ ගොඩක් පැතිවලට වහිනවා. ගිරාඳුරු කෝට්ටේ පැත්තට වැහැපු වැස්සත් එක්ක මාළුත් වැටිලා. මේ අමුතු වැස්සට හේතුවයි මේ. ගිරාඳුරු කෝට්ටේ අගලොවේ මහවැලි ගම්මානයේට ඊයේ පසුරුවේ පතිත වූ වර්ෂාවත් සමග මෙම මත්සින් පොළවට ඇද වැටී තිබෙනවා. අපවාර්තාකරු එමසානීට යන විට දණ්ඩි පැටවුන්ට සමාන අදාළ මසුන් නිවෙසයන් මෙලෙස එක් රැස් කරමින් සිටි අතර ඇතැම් මත්සින් මිය ගොස් සිටියා. වත්තේ හැමතැනම ඒ කියන්නේ තනකොල්ලෙත් එක්ක මාළු බුලිබු ලක්ෂ ගාණක් වගේ හිටියා. ඒත් එක්කම අර වැස්සත් එක්කම වතුර පාට ගොඩාක් හොදගෙන ගියා. මෙලෙස මාළු වැස්සක් පතිත වීම පිළිබඳව අප සාගර විද්‍යාඥ නිෂාන් පෙරේරා මහතාගෙන් විමසීමක් කළා. අධික සුළං නැති වුණ වෙලාව අර ටෝනාඩෝ කියන ආකාරයෙන් සුළඟ එනවා. ඒ කියන්නේ හුළං එකට එකතු වෙලා ඒක සාමාන්‍යයෙන් ජලය තියෙන ප්‍රදේශයක් උඩින් ගමන් කෙරුවොත්, ඒ කියන්නේ වැවක් හෝ මුහුදු ප්‍රදේශයක් උඩින් මේ හුළඟ ගමන් කෙරුවොත් ඒ ජලයේ උඩ ස්තරයේ වතුර ඒකට ඉස්සිලා ඇදලා ගන්නවා හුළඟට, වාතයට. එතකොට ඒ අවස්ථාවේදී පොඩි මත්ස් වර්ගය ජලයේ ඉන්නවනම්, ඒ කියන්නේ වතුරේ උඩ හරිය ඉන්නවනම් මේ මත්ස්යන්වත් ඒ සාමාන්‍ය වතුරත් එක්ක උඩට හුළඟට ඇදෙන්න පුළුවන්. ඒත් ඒ හුළඟේ සැර අඩු වන අවස්ථාවක ඒ හුළඟ ගමන් කරන ප්‍රදේශයේ වෙනතනකින් ඒවා පතිත වෙන්න පුළුවන්. වර්ෂාව හැටියට වතුර පතිත වෙනවා, ජලය පතිත වෙනවා. ඒ වගේ අවස්ථාවදී ඒක ඇදගත්තු මත්ස්‍ය වර්ගත් වෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ පටන් ගත්තේ පහුගිය 12 වෙනිදා, ඉවර වුණේ අද. ඒ අසාමාන්‍ය විදිහට විභාග වංචා පිළිබඳ තොරතුරුත් වාර්තා වෙමින්. දෙසැම්බර් මස 12 වෙනිදා ආරම්භ වූ 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අදින් අවසන් වුණා. මේ වන විට විභාග වංචා 3ක් පිළිබඳ වාර්තා වී ඇති බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළේ. ඉන් එක් අපේක්ෂකයෙකු පිළිබඳ අද අනාවරණය වුණේ පිළියන්දල විභාග මධ්‍යස්ථානයකින්. ජාතික හැඳුනුම්පත ව්‍යාජ ලෙස සකස් කර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම අපේක්ෂකයා භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයක් සඳහා පිළිතුරු සපයමින් සිටියේදී හසුව තිබෙනවා. අදාළ විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයාගෙන් ලද තොරතුරුකට අනුව සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මොහු මෙවර විභාග අපේක්ෂකයෙකුගේ ජාතික හැඳුනුම් පතට තම ඡායාරූපය අලවා ව්‍යාජ ජාතික හැඳුනුම් පතක් සකස් කර එම සිසුවා වෙනුවෙන් පෙනී සිට ඇති බවයි. මේ වන විට සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙවැනි කාරණා ඉතාම බරපතල තත්ත්වයක්.
අපි කල්පනා කරන්නට ඕන මේ විභාගයක් කියන ඉතාම වැදගත් දෙයක් නිසාත් සාධාරණ බවක් ඇති වෙන්නට ඕන. මේ තරුණ ළමයි මෙවැනි සිද්ධීන් සඳහා පෙළඹවීම ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයක්. කෙසේ වෙතත් මෙවැනි වංචාවන් සිදු කරන අපේක්ෂකයන් සඳහා අපරාධ නීති යටතේ මෙන්ම විභාග දෙපාර්තමේන්තුව ආඥා පනත යටතේද දඬුවම් නියම කළ හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කළා. විභාග වංචා සිදු කිරීමෙන් ජීවිත කාලය පුරාම විභාග සඳහා පිණී සිටීමේ අවස්ථාව අහිමිවීමේ හැකියාවක්ද පවතිනවා. නාම යෝජනා භාර දීමේ දෙවෙනි අදියරත් අදින් අවසන්. අදත් නාම යෝජනා භාර දෙන්න ගොඩක් අය ආවා. ඒත් ඒ සමහරුන්ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා. පළාත් පාලන මැතිවරණයේ දෙවන අදියර යටදී පළාත් පාලන ආයතන 248ක් සඳහා නාම යෝජනා භාර ගැනීම පසුගිය 18 වෙනිදා ආරම්භ වුණා. එය අද දහවල් 12න් අවසන් වුණා. දෙවන අදියර යටතේ නාම යෝජනා කැඳවනු ලැබුවේ මහනගර සභා 17ක්, නගර සභා 23ක් සහ ප්‍රාදේශීය සභා 208ක් සඳහායි. ඒ අනුව නාම යෝජනා කැඳ වූ පළාත් පාලන ආයතන 248ක් සඳහා අද දහවල් 12 වන විට නාම යෝජනා 1578ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසම පැවසුවා. එම කොමිසම පැවසුවේ විවිධ හේතුන් මත නාම යෝජනා 29ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී ඇති අතර පක්ෂ ලේකම්වරයාගේ අත්සන සහතික නොකිරීම ඊට හේතුව බවයි අනුරාධපුර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී RM වන්නිනායක මහතා පැවසුවේ. මේ අතර යාපනය මහනගර සභාව, වලිකාමම් උතුර, වලිකාමම් නැගෙනහිර හා ඩෙල්ෆ් ප්‍රාදේශීය සභා සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රද ප්‍රතික්ෂේප වී තිබෙනවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයේ ප්‍රතික්ෂේප වී ඇත්තේ කාන්තා නියෝජනයේ ප්‍රමාණවත් නොවීම හේතුවෙන්. නියමිත අපේක්ෂකින් සංඛ්‍යාව ඉදිරිපත් නොකිරීම හේතුවෙන් දික්වැල්ල ප්‍රාදේශීය සභාව සඳහා මෞබිම ජනතා පක්ෂයේ ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයේද ප්‍රතික්ෂේප වී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර සභාවට ජාතික ජනතා පක්ෂයේ ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයේ ප්‍රතික්ෂේප වී ඇත්තේ නියමිත අපේක්ෂකින් සංඛ්‍යාව නොමැති වීම හේතුවෙන්. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවට එක්සත් සමාජවාදී පක්ෂයේ ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය නියමිත සංඛ්‍යාවට වඩා වැඩියෙන් අපේක්ෂකින් ඉදිරිපත් කිරීම හේතුවෙන් ප්‍රතික්ෂේප වී තිබෙනවා. මේ අතර කැස්බෑව නගර සභාවට ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයක්ද ප්‍රතික්ෂේප වී ඇති අතර මඩකලපුව මහනගර සභාවට අකිල ඉලංගේ තමිල් කොංග්‍රසයේ ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයද ප්‍රතික්ෂේප වී තිබෙනවා. දහය මාර පසු වෙලා දැන් ටික වෙලාවයි. අපි දැන් ඔබට කියන්නේ නවහා මාර පැත්තේ සිද්ධ වෙච්ච කාරණාවක් පිළිබඳ. සූර්යයේ වැව නවහා මාර පැත්තේදී මත්පෙති ජාවාරමක් හසු කරගෙන. සූර්යයේ වැව නවහා මාර ප්‍රදේශයේදී මත්පෙති තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තංගල්ල කොට්ටාස විශේෂ විෂමද්‍රව්‍ය ඒකකයට ලැබුණු තොරතුරක් අනුව උපාය දූතයෙකුද යොදවා කරන ලද විමර්ශන වලින් අනතුරුවයි. සැකකරුගේ යට ඇඳුමෙහි සඟවාගෙන සිටි විෂමත්පැති 80ක් පොලිසිය බහරයට ගැනුණා. පොලිසිය පැවසුවේ ඔහු ප්‍රදේශයේ පර්සල් සිසුන් ඉලක්ක කරගෙන කලක සිට මෙම මත්පැත්තක් රුපියල් 300 බැගින් අලෙවි කර ඇති බවයි. මෙම මත්පැති එංගලන්තයේ සිට පාකිස්තානයට රැගෙන විත් එතැන් සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා. මේ අතර අදාළ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එහි සිටි තවත් පුද්ගලයෙකු පිළිබඳව සැකසිතී කළ පරීක්ෂාවකදී එම පුද්ගලයා සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 400ක්ද සොයා ගැනුණා. ඒ අනුව අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා මූලික පරීක්ෂණවලින් අනතුරුව හෙට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ සිරිපා කරුණා සමය සිරිපා වන්දනාවේ යන බැතිමතුන් වෙනුවෙන් සැලසෙන පහසුකම් රැසක් තියෙනවා. ඒ වගේම ඒ අය පිළිපැදිය යුතුම උපදෙස් මාලාවකුත් තියෙනවා. ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පොහෝ දිනෙන් ආරම්භ වුණා. වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට පොලිසිය දැනුම් දෙන්නේ කාසල්රී සහ මෞසා කැලේ යන ජලාශවලින් දියනෑමින් වලකින ලෙසයි. ඒවා අධිආරක්ෂිත කලාප ලෙස නම් කර ඇති බවද පොලිසිය පවසනවා. එම ජලාශවලට බැසීමද අනතුරුදායක වන්නේ එම ජලාශවල ජලයේ ඝනත්වය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන්. එනිසා ජලයට බසින ජනතාව අනතුරුවලට ලක්වීමට හැකියාවක් පවතිනවා. මේ දිනවල ශ්‍රීපාද වන්දනා කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ට දියනෑම සඳහා ආරක්ෂිත ස්ථාන කිහිපයක් ස්ථාපනය කර තිබෙනවා. පොලිසිය පැවසුවේ එම ස්ථානවලින් හැර වෙනත් ස්ථානවලින් දියනෑමට නොයන ලෙසයි.
මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් රථවාහන ධාවනයේදීද සැලකිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා. එමෙන්ම ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට පරිසරයේ සුරකින ආකාරයෙන් කටයුතු කරන ලෙසයි ශ්‍රීපාද ස්ථානාධිපති හිමියන් ඉල්ලා සිටින්නේ. පක්ෂ මාරු ගැන හෙන අලුත්ම කතාවක් මේ. ජනතා විමුක්ති පෙරමුණේ පිරිසකුත් ජනාධිපතිතුමාට සහයෝගය පළ කරන්න තීරණය කරලා. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ඇතුළු පිරිසකුත් ජනාධිපතිතුමාට සහයෝගය පළ කරන්න මේ ඡන්ද කාලෙදි තීරණයක් අරන්. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂ සමාජිකයන් 31 දෙනෙක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට එක් වුණා. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනෙකු, පළාත් සභා මන්ත්‍රීවරුන් 7 දෙනෙකු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 2 දෙනෙකු හා ජනතා විමුක්ති පෙරමුණේ තවත් සමාජිකයන් 18 දෙනෙකු අද පසුරුවේ ජනාධිපතිතුමා හමුවී මෙලෙස සහය පළ කරනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී පාලිත ලිහිණිය කුමාර මහතා සමග තවත් පක්ෂ සමාජිකයන් 2 දෙනෙකුද අද ජනපතිට සහය පළ කිරීම සඳහා එක් වුණා. මේ අතර ක්‍රීඩා අමාත්‍යංශයට වසර 50ක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කිරීමද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්සුරුවේ පැවැත්වුණේ ජනපති නිල නිවසේදී. අගමැතිතුමා අද හෝමාගමට ගියා. පිළිවෙලකට සැලසුමකට අනුව රට සංවර්ධනය කරන විදිහ ගැන එතුමා එතනදී කතා කළා. බස්නාහිර මහනගර සංවර්ධන සැලැස්මට අනුව නාගරික සංවර්ධන අධිකාරිය අධීක්ෂණයෙන් ඉදිකරන ලද හෝමාගම බස් නැවතුම්පලේ දෙවන අදියර අද ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ප්‍රධානත්වයෙන් අපි ජාතික ආණ්ඩුවක් ඇති කරයන් පස්සේ ඇති වෙලා තියෙන නව දැක්ම. ඒ පියවර එකක් තමයි අද මේ බස් නැවතුම්පලේ. අපි සැලැස්මක් අනුව බස්නාහිර පළාතේ විශේෂයෙන්ම කොළඹ ගම්පහ කළුතර ප්‍රදේශයේ මහනගරයක් ඉදි කරනවා. අපි ආරම්භ කරද්දි අමාරු තත්ත්වයක් තිබුණේ. අපි ණය වෙලා තිබුණා. ණය ගෙවන්න ආදායම් මදි. දැන් කෙසේ හෝ අපි ණය ගෙවන්න පුළුවන් වෙලා තියෙන ඒ ණය ගෙවීම මදි. සංවර්ධන ඇති කරන්න ඕනේ. සංවර්ධන ඇති කරනවා නම් මේ පළාතේ නාගරිකකරණේ වුමනයි. ඒ නාගරිකකරණේ කේන්ද්‍ර කරගෙන තමයි ලංකාවේ දියුණුව අපිට ඇති කරන්න පුළුවන්. මද්‍රව්‍ය ජාවාරම් කරුණු තමන්ගේ ජාවාරම කරගන්න අලුත් දේවල් කොහොමරි හොයාගන්න හදනවා. මේ ඔබට කියන්න යන්නේ හරිත තේ විකුණන මුවාවෙන් මද්‍රව්‍ය ජාවාරම් කරන්න ගිය පිරිසක් හසු වීමක් ගැන. කොළඹ නාගලගම් වීදියේ ගොඩනැගිල්ලක් තුළ තේකුඩු ඇසුරුම් කරන මුවාවෙන් මද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බවට පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව ඊයේ පස්වරුවේ මේ ස්ථානයේ පරීක්ෂාවට ලක් කළේ මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී TCA ධනපාල මහතාගේ උපදෙස් පරිදි. වැටලීම සිදු කරන විටත් මේ ස්ථානයේ මද්‍රව්‍ය ඇසුරුම් කිරීමේ කටයුතු සිදු කෙරුණේ මෙලෙසින්. එහිදී 26 සහ 36 හැවිරිදි සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් කැලණිය ප්‍රදේශයේ පදිංචි කරුවන්. මේ ඔබ දකින්නේ පත්‍ර විශේෂයක්. මෙය සාමාන්‍ය පත්‍ර විශේෂයක් නොවේ, මද්‍රව්‍ය මිශ්‍ර පත්‍ර විශේෂයක්. ශ්‍රී ලංකාවට මෙම පත්‍ර විශේෂය රැගෙනවිත් වෙනත් රටවල් වලට ප්‍රවාහනය කිරීමේ අරමුණින් මද්‍රව්‍ය ජාවාරම් කරුවන් එම ක්‍රියාවේ නිරතව සිටෙදී පොලිස් මද්‍රව්‍ය නාශක ආරංචි ළඳහරින් මෙම පත්‍ර විශේෂය සිය බහරයට ගැනීමට හැකිවල වී තිබෙනවා. ඒ අනුව මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 542ක් සොයාගත්තා. අදාළ මද්‍රව්‍ය සැම්බියාවේ සිට මෙරටට ගෙන්වා ඇති බව අනාවරණය වී තිබෙනවා. ජවාරම් කරුවන් ඒවා ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත හරිත තේ බව හඟවමින් ඇමරිකාවට සහ මහා බ්‍රිතාන්‍යයට අපනයනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශයේ හැම විටකම අපේ රටේ සිදුවන වංචා දූෂණ ජවාරම් මැරකම් පිළිබඳව අවධානයෙන් සහ අවදියෙන් පසුවනවා. ඒ නිසාම ඊයේ දවසේදී ලයිබට් 7 වෙත පුළුවන් කමක් ලැබුණා දඹුල්ල ප්‍රදේශයේදී සිදු වුණු ලූණු සහ අල ජාවාරමක් පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කරන්නට. ජනතාවට කිසිසේත්ම පරිභෝජනයට නුසුදුසු මේ අල සහ ලූණු විකුණන්න හදපු ජාවාරම්කාර කූට වෙළඳුන්ට එරෙහිව දැන් නීතිය ක්‍රියාත්මක වෙලා. පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය මේ දිනවල වෙළඳපළ තුළ බහුල වශයෙන් දැකගත හැකි වන්නේ උත්සව සමය ආරම්භ වීමත් සමගයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී පරිභෝජනයට නුසුදුසු අර්ථාපල් සහ ලූණු අලවිකරණ ජාවාරමක් පිළිබඳව තොරතුරක් අප ඔබට ඊයේ වාර්තා කළා. දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් සහ නාගරික කොමසාරිස්වරයා ඇතුළු පිරිස ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩා පරීක්ෂා කිරීමේදී තවත් එවැනිම ජාවාරමක් පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීමට හැකි වුණා. යාලත් මගේ දෙවියන් මහත්තයා මේ ලුණේ දාපේ බුර්ගියන් ලෝන්නේ මේ දැන් විසි කරන්න පුරවන්න විසි කරන්න නෑ දෙන්න කොහොම මහත් දෙවියන් ගිහින් නගර සභාවට මුදල් බඳලා අපේ මේ වැඩකට ගිහින් දාන්න පුළුවන් හරි යාලි පිට එහෙම නැතුව අය කක්කිය දාලා ෆෑන් දාලා මේ මේ තෝරන්නේ මොන ගේම්මද පරිභෝජනයට නුසුදුසු ආනයනික ලුණු සහ අර්ථාපල් සේවකයන් යොදා පිරිසිදු කරමින් සිටි ව්‍යාපාරිකින් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවා. එම නරකු ආහාර ද්‍රව්‍ය ගබඩා කර තිබූ ගබඩා 6ක් සීල් තැබීමට ඔවුන් පියවර ගත්තා. ඔයාට දැන් අපි කියනවා ඔයා මේක විසි කරන්න දාපු එක ගෙනල්ලා මේ බාර තියෙනවා. ඉතිරිපත් කරන ප්‍රමෝජයත් නැත්නම් මේක සීල් කරන්න. හරි වාචා සීල් කරලා නිසා විතර දාන්න. දඹුල්ල නාගරික කොමසාරිස් රුවන් රත්නායක මහතා කියා සිටියේ උත්සව සමය ඉලක්ක කරගෙන මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදු කරන බවයි. රට කාපු අය දැන් ගම ඉල්ලනවා. ගම දුන්නොත් මොනව වෙයිද? ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් කියන කතාවත් තවත් කතාත් අහන්න දැන් බලමු කියන කතා. කියන කතා. ගමේ පරිපාලනයේ අපේ අතට හම්බෙන එක අපිට අනිවාර්යෙන් විශ්වාසයි. අපිට තරඟයක් නැහැ කියන එක තමයි කියන්න තියෙන. ඒගොල්ලෝ රටේ බලයක් තියාගෙන රට කාලා තමයි දැන් ගම ඉල්ලන්නේ. ඉතින් ගම දුන්නත් ඔච්චර තමයි වෙන්නේ. ගමත් ණය කරනවා, ගමේ සම්පත් විකුණනවා. අපි රටට ආදර්ශමත්, ගමට හිතවත්, දූෂණය නැති අලුත් නගර සභාවක් ගොඩනගන්න කැප වෙනවා. මේ ආණ්ඩුව මේ කාලය තුල ජනතාවට මැජික් පෙන්වපු එක තමයි කරේ. හැබැයි අද සියලුම ප්‍රශ්න ටික ඒකලාශී කරගෙන කරපින්නගෙන තමයි ආණ්ඩුවට යන්න සිද්ධ වෙලා තින්නේ මේ මැතිවරණයට. කවුරු කොහොම මොනවා කිව්වත් කවුද හොරු, කවුද අවංකව වැඩ කරන්නේ, කවුද මේ රටට සේවයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක ජනතාව දන්නවා. ජනවාරි 8 වෙනිද වෙච්ච වැරද්ද නිවර්දි කරගන්න හොඳ අවස්ථාවක් අපේ රටේ ජනතාව ලැබිලා තියෙනවා. ඒ නිසා මේ රටේ ජනතාව අද මහින්ද රාජපක්ෂ මහත්මයා නායකත්වයෙන් දෙන බලවේගයේ ජයග්‍රහණය කරන්න මුළු රටම එකතු වෙලා තියෙනවා. තමන්ගේ පක්ෂය වෙනුවෙන් පෙනී හිටින්නේ නැතුව බලල්ලුලවා කොස්සට බාවන වැඩක් මේ ගෙනියන්නේ. පොඩියුන් දාලා පොඩියුන් අමාරුයි දානවා. නායකයෝ ටික හැංගිලා ඉන්නවා, වේදිකාවට එන්නේ නැහැ, නාම යෝජනා බාර දෙන්නේ නැහැ. පොහොට්ටුව කියලා කියන්නේ පවුලක් ආපහු බලයට ගේන්න උත්සාහන කණ්ඩායමක්. ඉතින් මේ රට විනාශ කරලා, රටේ සම්පත් හොරකම් කරලා, මිනී මරලා, පැහැර ගැනීම කරපු කණ්ඩායම අද කල්ලියක් හැටියට එකට එකතු වෙලා නාම යෝජනා දෙනවා. කෑමට කොහෙත්ම ගැලපෙන්නේ නැති අපිරිසිදු ආහාර වැටලූ මෙහෙයුමක් දකිමු මේ විරාමයෙන් අනතුරුව. This is live at 10:30. චීවරයක් දරාගත් චරිතයක් දැස කෙනෙක් බලන්නේ සැකයෙන් නෙවෙයි ගරුත්වයෙන්. ඒ ගරුත්වයෙන් අනිසි ප්‍රයෝජන ලබා ගන්න හිතපු චීවර ධාරියෙක් කරපු හොරකම පිළිබඳවයි අපි දැන් ඔබට කියන්නේ. නුගේගොඩ පාගොඩ විද්‍යාවිජය ආරාමයට නාඳුනන චීවර ධාරියෙකු පැමිණ ඇත්තේ පසුගිය 15 වෙනිදා උදැසනයි. දහවල් දානීයට සහභාගී වී ඇති එම චීවර ධාරියා විහාරාධිපති හිමියන්ගේ කුටියේ තිබූ රුපියල් 100,000කට අධික මුදලක් සොරකම් කර ඇත්තේ මෙලෙසින්. මෙම චීවර ධාරියා සොරාගත් මුදල් ආවාසගේ ස්ථානික මෙලෙස සංගවා තිබුණා. අදාළ චීවර ධාරියා පිළිබඳව විහාරවාසී හිමි නමකට සැකසීදී පරීක්ෂා කළද කිසිවක් සොයා ගැනීමට හැකිව නැහැ. පසුව එම චීවර ධාරියා විහාරස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා. භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට කිව්වට අපි දන්නේ නැහැ හරියට භික්ෂුන් වහන්සේ නමක් කියලා. පන්සලට ආවා වෙනත් ස්ථානයකට යනවා කියන හැඟීමෙන් දවල් දාන්තියක් වළඳලා යන්න කියලා. ඉතින් දානි බොහොම ඉක්මනින් දානි ටික වළඳලා ලොකු හාමුදුරුවෝ එළිය පැත්තේ අතුගා හිටියේ. ඉතින් ලොකු හාරන් කාමරේ ඇරලා තිබුණා. ලොකු හාරන්ගේ කාමරේට රිංගලා මේ තැනත්තා රුපියල් 100,000කට වඩා මුදලක් අරගෙන ගිහිල්ලා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් මිරිහාන පොලිසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා.
හොර මැරකම් වලට එරෙහිව සමාජයේ පෙළ ගැසෙන බව දැනෙන තරමට මේ හොර මැරකම් අඩු වෙනවා. අපි ඔබට දැන් කියන්නේ ආදර්ශවත් තරුණෙක් හොරෙක්ව අල්ලා පොලිසියට බාර දෙන්න කරපු මෙහෙයක් ගැන. හොරණ මුරගහ හේන හොරකැටිය ප්‍රදේශයේදී කාන්තාවකගේ ගෙලබැඳි රන්මාලයක් පැහැරගෙන යමින් සිටි කොල්ලකරුවෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොල්ලකරු පසුපස අතුරුපැදයකින් හඹා ගොස් ඔහුව අල්ලාගෙන ඇත්තේ එම ස්ථානයේ සිටි තරුණයෙකු විසින්. මාර්ගයේ ගමන්ගත් කාන්තාවගේ රන්මාලය පැහැරගෙන යතුරු පැදියෙන් පලා යමින් සිටි සැකකරු අල්ලා ගැනීමට ඔහුට ප්‍රදේශවාසීන්ගෙන්ද සහය ලැබී තිබෙනවා. සැකකරු මොරගහේන පොලිසියට බහර දීමෙන් පසු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු විසින් සිදු කළ මෙවැනි කොල්ලකෑම් රැසක් පිළිබඳවද අනාවරණය වී තිබෙනවා. සැකකරු පැමිණි යතුරුපැදියේ අංකත හඩු ව්‍යාජ ඒවා බවයි පොලිසිය පැවසුවේ. සැකකරු මීපේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී ඔහුව ලබන 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. උත්සව සමයේ සමහර වෙළෙන්දු වැඩි මිලට බඩු විකුණනවා. තවත් සමහරු පරිභෝජනයට නුසුදුසු දේ විකුණනවා. මේ එහෙම පිරිසක් කළුතර අවටින් කොටු වුණු හැටි. උත්සව සමයත් සමග කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයේහි විශේෂ වැටලීමක් ක්‍රියාත්මක කෙරුණා. ඒ සඳහා හොරණ බණ්ඩාරගම සහ ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල නිලධාරීන්ගේ සහභාගිත්වය ලැබුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඊයේ පස්වරුවේ සිදු කෙරුණු එම මෙහෙයුමේදී අදාළ බල ප්‍රදේශයේහි පිහිටි වෙළඳසැල් රසක් පරීක්ෂාවට ලක් කෙරුණා. මෙම ඒකාබද්ධ වැටලීමේදී වෙළඳසැල් කිහිපයක තිබී කල්ලිකුත්තු ආහාර සහ නරක් වූ පළතුරු වර්ගද සොයාගෙන තිබෙනවා. මීට අමතරව කෘමිනාශක සමග ගබඩා කර තිබූ රුපියල් 50,000ක් පමණ වටිනා අයිස් කෝන් පෙට්ටි තොගයක්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සොයාගත්තා. කෘමිනාශකින වෙනම ගබඩා වෙන්න ඕනේ, වෙන ගබඩාවක ආහාර කිනව වෙනම ගබඩා වෙන්න ඕනේ. වෙනද ඔබ දකින්නනේ ආහාර එක මේ කෘමිනාශක ගබඩා කළ දෙන පැහැදිලිද? අපවාර්තාකරු සඳහන් කළේ මෙම වැටලීමේදී වෙළඳසැල් 5ක හිමිකරුවන්ට නඩු පැවරීමට කටයුතු කළ බවයි. මීට අමතරව වැටලීමේදී සොයාගත් කල්ලිකුත්තු සහ නිසි පරිදි ගබඩා නොකළ ආහාර ද්‍රව්‍ය විනාශ කිරීමටද කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය කටයුතු කර තිබෙනවා. පදික වේදිකාවේ ගිය මෝටර් රථයක් කළ විපතක තරම දකිමු මේ විරාමයෙන් අනතුරුව. This is Live at 10:30. 14 දිනක් යට කරමින් ගිය මාරක ගමනක්. ලොවම කෙටියෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ අද සිදු අනතුරකින් පුද්ගලයන් 14 දෙනෙකු තුවා ලැබුවා. ඒ මෝටර් රථයක් පදික වේදිකාවේ සිටි ජනතාව අනතුරට ලක් කරමින් ධාවනය කිරීම හේතුවෙන්. මෙම අනතුර සිදුකළ රියදුරා වහාම පොලිස් අත්අඩංගුවට ගෙන රෝහල්ගත කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු බලධාරීන් මුලින් මෙම සිද්ධිය සැක කළේ ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙසටයි. කෙසේ වෙතත් අදාළ රියදුරා මානසික ව්‍යාධිකින් පෙළෙන බව මේ වන විට හෙළිව තිබෙනවා. ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාද ට්විටර් පණිවිඩයක් ඔස්සේ අනතුරට ලක් වූ ජනතාවට කනගාටුව පළ කර තිබෙනවා. ඕනෑම වෙලාවක තරගයක් පරදින්න පුළුවන්. හැබැයි මෙහෙම වාර්තා පොත් පවා අලුත් කරන විදිහටත් තරග පරදිනවා කියන්නේ නම් වෙනම කතාවක්. ඉන්දියාවේ කතක් නුවර බරාබති ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසිය වාසිය දිනාගත් තිසර පෙරේරා පළමු පන්දුවට පහර දීමට ඉන්දිය කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ඉන්දියාව පන්දු 20 අවසානයේ කඩුලු 3ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 180ක්. ලෝකේෂ් රාහුල් ලකුණු 61යි. ඉන්දිය කණ්ඩායම පන්දු 16ක් අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 119ක් ලබා සිටියත් අවසන් පන්දු 4ේදී ලකුණු 61ක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් උදුරා ගන්නට මහේන්ද්‍ර සිං ධෝනි සහ මනිෂ් පාණ්ඩේ සමත්ුනේ ඉන්දිය කණ්ඩායම ප්‍රබල තත්වයක් දක්වා ඔසවා තබමින්. මනිෂ් පාණ්ඩේ නොදැවි ලකුණු 32ක් රැස් කළා. ධෝනි නොදැවි ලකුණු 39යි. කෙසේ වෙතත් මේ තරගයේ අතරතුර තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රීඩකින්ට දැඩි ආවේගශීලීත්වයෙන් යුතුව ආමන්ත්‍රණය කරන ආකාරය දක්නට ලැබුණා.
පිළිතුරුනම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර 16 දී සියලු දෙනා ලකුණු 87කට දැවී ගියේ යලි දුර්වල පිටිහරඹයක නිරත වෙමි. සුපිරි පන්දු යාමක නිරත වූ යශ්වේන්ද්‍ර චාහ ලකුණු 23කට කඩුලු 4ක් බිඳ හෙළමින් තරඟයේ වීරයා ලෙසද සම්මාන දිනා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට අකණ්ඩව 20-20 තරඟ 6ක් පරාජය වී තිබෙන අතර මේ පරාජය ඉතිහාසයේ ශ්‍රී ලංකාව වැඩිම ලකුණු පරතරයකින් පරාජය වූ තරඟයද වනවා. එමෙන්ම ඉන්දියාව 20-20 පිටියේදී වැඩිම ලකුණු පරතරයකින් ජයගත් තරඟයද මෙයයි. තරඟ තුනකින් සමන්විත 20-20 තරඟාවලියේ දෙවන තරඟය හෙට ඉන්දියාවේ ඉන්ඩෝර් හිදී පැවැත්වීමට නියමිතයි. ඒ සමගින් අපි අදට ඔබෙන් සමුගන්නවා. හෙටත් උදේ අද දවස සමගින් හෙට දවස අරඹන්න ඔබට සුබ රාත්‍රියක්.